යක්ද මොකක්ද පෙළඹවීම පෙළඹවීම යහපත් වැඩකට පෙළඹවීමන් කුසලයක් අයහපත් වැඩකට පෙළඹවීම නම් අකුසලයක් පාපයක් නොකළ යුතු දෙයක් දෙපැත්තක් තියෙනවා එතකොට දැන් මෙහෙමයි බුදුහාමුදුරුවොත් යහපත් දේවල් වලට මිනිසුන්ව පෙළඹුවා උපමා උපහාරණ සම්‍යක් ප්‍රයෝග උපක්‍රමශීලී දැන් අර දැන් අර හෙට තියෙනවා කවුද රූපනන්දා අර නන්ද කුමාරයාට කසාද බඳින දවසක් රජ මගුලක් ඈ දැන් සුද්ධෝදන රජුරුවන්ට ඉතුරු වුණේ නන්ද කුමාරයා විතරයි රජකම පවරන්න ආනන්ද හැමදිරුත් මහණ වුණා ඉතුරු වුණේ නන්ද කුමාරයා දැන් නන්ද කුමාරයාගේ අර ඒ රටේ හිටිය හොඳම ලස්සන කාන්තාව තරුණ කාන්තාව තමයි රූපනන්දා දැන් රූපනන්දව කසාද බඳින දවස දැන් බුදුහාමුදුරුව මේ නන්ද කුමාරයාගේ අර පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය දැකලා අරහත් බවට පත්වෙන්නට තියෙන ශක්තිය දැකලා පෙළඹවීමක් කළා සම්‍යක් ප්‍රයෝගයක් කළා පෙළඹවීම කළේ මොකද්ද කොහොමද කළේ බාර පාත්‍රේ බාර දුන්න අරන් ඉන්න බුදුහාමුදුරුව පාත්‍රේ ගත්තේ නැහැ ඈ දැන් බුදුහාමුදුරුව රජගෙදර ඉඳන් විහාරයට ගමන් කරනවා පාත්‍රේ දුන්න අතට දැන් මේක සම්‍යක් ප්‍රයෝගකින් පෙළඹවීම කළේ දැන් අද එහෙම කළා නම් ඈ දැන් හෙට රජ වෙන්න දැන් හෙට විවාහ වෙන්න රජ වෙන්න තියෙන කුමාරයව බුදුහාමුදුරුව පෙළඹවීමක් කළා පාත්‍රේ දුන්න ඒ විතරක් නෙමෙයි මගේ යනකොට බුදුහාමුදුරුව දැක්කා අර දාගිය දැවිච්ච හේන මේ හේනේ අර ගින්නට අහුවෙච්ච වැඳිරියෙක්ගේ රූපයක් තිබුණා පෙන්නවා දැන් බුදුහාමුදුරුව මවලා පෙන්නවා උඹට මීට වැඩි හොඳ එකෙනින් මන් දෙන්නම් පෙළඹවීමක්ද කළේ නැද්ද බොරුවක්ද කිව්වේ නැද්ද අද නම් බොරුවක් ඈ හැබැයි බුදුහාමුදුරුව මේ චේතනාව මොකද්ද මේ බැරි වෙලාවත් හෙට විවාහ වුණා නම් රූපනන්ද අර රජකමට උතුණු බලන්දුවා නම් මොකද වෙන්නේ නිවන් දකින්න මග වැහෙනවා ගෙනිහිල්ලා විහාරයට එක්කගෙන ගිහිල්ලා මේවා කියලා පොළඹවල සැරියුත් හාමුදුරන්ට බාර දුන්න මෙන්න මහාන කරන්න කියලා දැන් මොකද වුණේ රජ වෙනවට විවාහ උත්සවයේ දිනවට මොකද වුණේ මහාන වුණා පෙළඹවීමක් කළා හැබැයි චේතනාව චේතනාම් භික්කවේ කම්මං වදාම දැන් ඔය දවසේ ඕක නොකළා නම් මොකද වෙන්නේ විවාහ වුණා නම් කතාත් බන්ද නම් එන්න පුළුවන් බැම්මට අහුවෙනවද නැද්ද අහුවෙනවා ඒක නිසා බුදුහාමුදුරුව බොහෝම දේවල් වලදී සම්‍යක් ප්‍රයෝග උපක්‍රමශීලීව බොහෝ දැන් අඟුලිමාලටත් ඒ වගේ උපක්‍රමයක් කළා ඒ වගේ හැම තැනකදීම බුදුහාමුදුරුව ආලපක යක්ෂයාටත් උපක්‍රමශීලීව උපක්‍රමයක් කළා පුකුසාති රජුරුවන්ටත් පිදුරුමණිදී ඒ වගේ දේවල් කරා රහතුන් වහන්සේ දැන් මගේ ප්‍රශ්නේ වෙන්නේ මට ගැටලුවක් ඇති වෙන්නේ අද වර්තමානයේ පූජ්‍යපාදවරුන් සමහර භික්ෂුන් වහන්සේලා සංඝබේදය සිදු කරනවා එම එවැනි දැන් සංඝබේදය කිව්වේ මොකද්ද රහතුන් වහන්සේ සංඝ මම වාචිකව ඇහැව්වා එක භික්ෂුන් වහන්සේ නමකගේ සංඝබේදය කියන්නේ කුමක්ද කියලා ඔව් මොකෝය හාමුදුරුවෝ කිව්වේ උත්තරේ දුන්නේ හාමුදුරුවෝ දෙන්නේ කොටවණේක කියලා ඒකනේ මේ සංඝබේදය එසේ අපේ හාමුදුරුවනේ ඒක දැන් අපි මේ සංඝබේද සූත්‍ර ත්‍රිපිටකයේ තියෙනවා ගණනාවක් දැන් ඉදිරියේදී ඔබට පැහැදිලිව පිරිසිදුව මේ ත්‍රිපිටකයේ තියෙන අර්ථ ධර්ම නිරුක්ති රහිතව සංඝබේද සූත්‍ර හතරක් පහක් විග්‍රහ කරනවා එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඒ මොකද්ද මේ සංඝබේදය කියන්නේ හාමුදුරුවෝ දෙන්නේ තරහ කරවන එක කොටවන එක නිකාය දෙකක් කොටවන එක පවුල් දෙකක් කුල දෙකක් මේ කරනකොට සංඝබේදය නෙමෙයි ඔය දැන් නිකාය තියෙනවනේ අමරපුර නිකාය ඒවා තියෙන්නේ තනිකර සංඝබේදයක් රහතුන් වහන්සේ මට ගැටලුව දැන් එවැනි සංඝබේදයක් කරමින් සයිකන් දැන් ධර්මය අධර්මය කරලා ප්‍රකාශ කරනවා සමහර අනත්
කියලා අනිච්ච කියන අනත්දා. එවැනි ස්වාමීන් වහන්සේලාට අපි අපෝස්ත උපස්ථාන කිරීම පෙළඹවීමක් වෙන්නේ නැද්ද අනියමින් කියන්නේ? නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා එදා බුදුහාමුදුරුවෝ ජීවමානම හිටිය කාලෙත් ඔය නිගණ්ඨනාත පුත්තලා තව නොයෙකුත් අය හිටියා, පරිබ්‍රාජකයෝ තීර්ථකයෝ නිගණ්ඨයෝ මහාන බමුණෝ මේ වගේ අය හිටියා. බුදුහාමුදුරුවෝ කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ ඒගොල්ලන්ට දෙන දානය නවත්තන්න කියලා. දානය දෙන්න කිව්වා. ඒගොල්ලන්ට කරන අප උපස්ථාන සත්කාර සම්මාන කරන්න කිව්වා. ඒක නවත්තන්න බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කිව්වේ නැහැ, කිසි කෙනෙකුට කිව්වේ නැහැ. අදත් එහෙමයි. නියම බෞද්ධයෙක් නම් තව පන්සලකට හෝ තැනකට හෝ කෙනෙකුට හෝ දානයක් දෙන එක, පින්කමක් කරන එක, යමක් දෙන එක තමන්ට තියෙනවා නම් ඒ දෙන එක නවත්තන්න ගියොත් ඒක වැරදි. ඒ නිසා මේ ඒ අය ජීවත් වෙන්න ඕන. හැබැයි ඒ අය වැරදි විදිහට කටයුතු කරනවා නම් ඒ අය කරගත්ත පාපේ ඒ අය ගෙනියයි. ඒ අය හොඳ විදිහට කරගත්තොත් ඒ අය කරගත්ත හොඳ දේ ඒ අයට උරුම වෙයි. ඉතින් ඒක නිසා අපි ඒව නවත්තන්න අනේක වැරදි, ඒවනු කරන්න එපැයි කියන එකත් වැරදි. ඒකට අර ඒක පෙළඹවීමක් නෙමේ, තේරුණාද? ඒක ඔය මහත්තයා තීරණය කර ආකාරයේ පෙළඹවීමක් නෙමේ. අනුන්ට දානයක දානය දෙන එක නවත්තන්න හොඳ නෑ. ඒ මිනිස්සු කොච්චර වැරදි මාර්ගයේ ගියත් ඔබතුමා තුන්සිත පහදාගෙන දානය දෙන්න, ඒක ඒ අයට වැරදි මාර්ගයට යන පෙළඹවීමක් නෙමේ. අවසරයි අරිහතුන් වහන්සේ.